Aduh! එතන හන්දිය කියලානේ කිව්වේ. මේක වෙන්න ඕනේ ගෙදර. කියලා කතා කරලා බලමුනේ. තරහකට කියනව නෙවෙයි රණ්ඩුවට එන්නත් නෙවෙයි. ඔයාලගේ පුතා මේ අපේ පුතාට කියලා අපේ පුතාලගේ තාත්තා රට ගිහිල්ලා වෙන සුද්ධිය පැඳලා කියලා. ඒකට තරහ ගිහිල්ලා තමයි අපේ පුතා ගහලා තියෙන්නේ. මේ පුතා වැරද්දක් කරා නම් ඒක ප්‍රින්සිපල්ට නැත්තම් සර් කෙනෙකුට කියන්න දෙන්න. මම පිළිගන්න සම්පූර්ණ වැරද්ද අපේ පුතාගේ. කොහෙද මේ අපේ මහත්තයා රට ගියාට පස්සේ තමයි පුතා මෙච්චර දඩබ්බර වෙන්න ගත්තේ. ඇත්තටම කොහොමද මහත්තයෝ සිතුම් පුතාට? පුතාගේ කම්බිරේ පැහිලා කන්දාන උපකරණ ගන්න රුපියල් ලක්ෂයක් යනවා. එච්චර නම් හයියෙන් ගහලා නෑ කියලා තමයි කිව්වේ. ඇයි ඔයා බලන් හිටියද? අනේ එහෙම නෙමෙයි මහත්තයෝ. මං ඒ යන සල්ලි වලින් කීයක් හරි දෙන්න ඔය පුතාව බේරලා දෙන්න. කීයක් හරි දෙන්නම් කිව්වේ? අපි හංගන්නව කියලා හිතුවද? එහෙම නෙමෙයි මහත්තයෝ. මට කොහොම හරි පුතාව බේරගන්න ඕන. මං උදේම පොලිසියටත් ගියා. පොලිසිය OIC මහත්තයා කිව්වා ඔයගොල්ලොත් එක්ක කතා කරලා විසඳුමකට එන්න කියලා, නැත්නම් මේ පුතාව පරිවාස භාරයට දාන්න වෙයි කියලා. දාන්න. පරිවාස භාරයට පුතලා යවන්න ඕන. මතක තියාගන්න. මගේ පුතාගේ ටිකට් කපලකම් ඔයගේ පුතාට අපහම්බ වෙන්නේ නැහැ. අනේ ඒක තමයි මහත්තයෝ කියන්නේ. මට මගේ කොල්ලා කොහොම හරි බේරලා දෙන්න. මං කොහෙන් හරි ලක්ෂ්‍ය හොයලා දෙන්න. හරි එහෙනම් ලක්ෂ්‍ය අරන් එනවා. හවසට ගිහින් මං එන්ට්‍රි ආයි කරගන්න. පින් සිද්ධ වෙනවා. ආ වටියා ඔයා මොකද මේ පිළිමි ගොඩක් මැද්දේ මෙතෙන්ට ආවේ? වගිල වැඩක් කරගන්න. අයියා ඉතින් මෙතන හිටවම මොකද වෙන්නේ? දවස් 21ක් අර බෝට්ටුව හිරි වෙලා පිරිමි ගොඩක් අස්සේ එන්න පුළුවන් නම් මෙතන හිටවම මොකද වෙන්නේ? යල ජීව මේ. මම මේ කියන්නත් ආවේ හැම දෙයකටම හැමෝම රණ්ඩු වෙන්න හදාගන්න එපා. අපි බෝට්ටුව ඇවිල්ලා ගෙනියනකන් එකා වගේ ඉන්න ඕනේ. තේරුණානේ? රණ්ඩු වෙන්න බෑ. හරි කවුද දැන් රණ්ඩු වෙන්නේ? රණ්ඩු වෙන්නේ ඔයගේ ගෑණිනේ. අර මනුස්සයාට ඉන්න දෙන්නේ නැහැ. ඔය ඔය ගෑණිව හදාගන්න. එයාට කියන්න. ආ. ඉවත් වුණාද? මාමේ. ඊට පස්සේ මේ දූපතේ ඉන්න හැම කෙනෙකුටම ඔයා උදව් කරන්න ඕනේ. තේරුණානේ? අඩුපාඩු බලන්න ඕනේ. තේරුණානේ? ඉතින් දෙන්නේ මම හැමෝටම උදව් කරනවානේ. නෑ, මින් ඉදිරියට ඔයා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. හරියට ඔයාලා ඔයාලගේ වැඩකාරයෙක් වගේ. අපි මේ ඔයා ගැන ඔක්කොම දන්නවා. හරිද? අරනම් අපිත් එක බෝට්ටුවේ ගේන්න වටින ගෑණියෙකුත් නෙමෙයි. ඒ මොකද්ද ඒ කියපු කුණාරප කතා? ඒ කතාව මම එයාට කිව්වේ. දැන් ඔයාගේ කවුද යා? මගේ කවුරුත් නෙමෙයි. ඔයාගේ කවුද? මගේ කවුද කියලා අහන්නේ? මෙතන කණ්ඩායම ඔක්කොම හැන්ඩල් කරන්නේ මම. ඒක දන්නේ නැද්ද? නායකත්වය තියෙන්නේ මට. කවුද ඔයාට නායකත්වය දුන්නේ? ආහා මේ මෙච්චර කාලයක් අපේ කනබුරණට ගැලපෙන්නේ මේ මිනිස්සයා. කන්න බොන එක බැලුවා කියලා නායකෙක් වෙන්නේ නෑනේ. ජනජීව අපි මෙච්චරලා උඹේ කතා අහගෙන හිටියේ. කවදාරි දවසක බෝට්ටුවක් ඇවිල්ලා අපි ඕස්ට්‍රේලියාවට යනකම් අපේ නායක රාජයා විදිහට අපි පිළිගන්නවා. උඹ රාජයා නායකයා විදිහට පිළිගත්තා නම් මෙතන අනිත් අය පිළිගන්නේ නෑනේ. කවුද පිළිගන්නේ නැත්තේ? උඹලා පිළිගන්නවනේ. ඔව් මචං. උඹලා. උඹ
බල. අනුන්ගේ ගැස්සට නිකන් බේත් හොයන්න යන්න එපා. හරි? මං කියන විදිහට මෙතන ඉන්න. ඔය අනිත් කට්ටියට තැහෙන්නේ කියන්නේ. යමලව. පුතා ජන ජීව නායකත්වය පිළිබඳව මට කිසිම අදාළතාවයක් නැහැ. මට එහෙම කෙනෙක් ඕනෙත් නැහැ. මොකද මගේ නායකයා ඉන්නවා උඩ. ඒ උනාට රාජා කියන්නේ අපි අතරේ ඉන්න පිරිස දිහා බලපුවාම දැනුම් තේරුම් තියෙන පැසුණු ඥානයක් තියෙන සමාජ ඥානයක් තියෙන වැඩිහිටිය. හරි. ඒ වගේ මිනිහෙකුත් අපි අතරේ ඉන්න ඕන. ඌට තියෙන පැසුණු ඥානයේ අධ්‍යක්ෂින් වැඩිහිටිකම් තියෙන හොරකම් කරන්න. ඌ පිරමීඩ හොරෙක්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු හොරෙක්. හරි එහෙනම් කවුද මෙතෙන්ට නායකත්වයක් දෙන්නේ? කවුද මූලිකයෙක් වෙන්නේ? සමාජයක් ගත්තහම නායකයෙක් ඉන්න ඕන. ගෙයක් ගත්තහම නායකයෙක් ඉන්න ඕන. ඉස්කෝලයක් ගත්තා රටක් ගත්තත් එහෙමයි. මොකද රාජ අපේ කෑම බීම ගැන වතුර ගැන හැමදේම ගැන ගින්දර ගැන සියලුම දේවල් බලනවා. තව කවුරු හරි එතන ඉන්නවා නම් ඒ තනතුර ගන්න සුදුසු එකෙක් ගත්තාවි. මම කියන්නේ එතකන් රාජ මෙතන ඒ විදිහට ඉන්න ඕනයි කියලා. නැද්ද බා? එළයි ආයේ මගේ එනක මගින් ඉන්නේ. ඔහු මේ පාට ට්‍රැෆික් එක. මම දැන් බක්කර VIP මූවමන්ට් එක. ඔව්. මේ මගේ ෆෝන් එකේ බැටරි ලෝ මේ ඕෆ් වුණා ගණන් ගන්න එපා පොඩ්ඩක් ඉන්න. අඩෝ! අයියා මේ අඩන්නේ. අයියෝ බේරගත්ත සතුටුද? මොකද ඒකේ තියෙන සතුට? අර අංකල් කිව්වනේ අදවසට අයියෝ බේරලා දෙනවා කියලා. ඉතින් අයියා වැරදි කරාට මං වැරදි කරන්නේ නැහනේ. ඉස්සරහට අපිට කන්න වෙන්නේ පොළොවේ පස් තමයි. ඒ කිව්වේ? තාත්තා යද්දි ලක්ෂ දෙකක් දීලා ගියා. කී මාසෙ 85,000 පොලිය ගෙව්වා. අයියා 10,000 කොරකම් කරා. දැන් ලක්ෂයක් ගෙවම ඉතිරි වෙන්නේ 5,000යි. මං දන්නේ නෑ අපේ මාසේ පොලිය ගෙවන්නේ කොහොමද කියලා. පොලිය ගෙවනවා තියෙනවා. ඔයාලට කන්න දෙන්නේ කොහොමද කියලාත් මට හිතාගන්න. ඔව් ඔව් ඔව්. නෑ මාමේ මේ මෙහෙමයි මේ පොඩි නෑ පොඩි සිද්ධියක් වුණා. දැන් මම දැක්කේ නෑනේ. මොකේද? ඉලාඩි පහෙන් පාට දාලාද? ආහා. මොකද චැනල් එක කිව්වෙ කොහමද? හරි හරි. අනේ හරි මම බලලා කතා කරන්නම්. මෙච්චර දෙයක් වෙලා හදිද්දි අම්ස මේ රට රටවල උන් අඬනවා බලවල ඉන්නවා. අන්න පුතා ජාත්‍යන්තරයටම ගිහිල්ලාලු. නිකන් නෙමෙයි මාවත් අරගෙන ගිහින් තියෙන්නේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හියුබර්ට් සමරසිංහ මහතාගේ පුත් සචිත්‍ර සමරසිංහ මහතා මාර්ගරිය අනතුරක් සිදු කර පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කාර්යාලයෙන් කළ විමසීමකදී ඒ බව සනාථ වුණා. හදලා තියන්නේ අපූර්වට. හරිනේ. දැන් හරි සනීප ඇතිනේ. හලෝ. මේ මොකද මේ 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 ප්‍රෙස් රිලීස් එක දාලා තියෙන්නේ මේ අපේ පුතා මේ මිනිහ කපලා මැරුවා කියන. දැන් තමුසල මේවා දැකලාද? ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද? ප්‍රෙස් රිලීස් එක දුන්නේ නේද? ආ CCTV තියෙනවද? හරි ඉතින් CCTV තිබ්බයි කියලා අපේ කොල්ලා කියලා හරියට මඳුරන්න බෑනේ.
උගේ යාළුවත් ඔය අපේ වාහන අරගෙන යනවා. ඕ. කොල්ලගේ ලඳුරන්න බුලොත්. නෑ නෑ කාට කතා කරන්න ඕනේ තියෙනුත්. මාත්‍යා අපි මොකද දැන් කරන්නේ? තෝටිකින් පොලිසියෙන් එලා ගේම සර්ච් කරයි. එහෙම එක මම බලා ගන්නවා. අපි මොකද කරන්නේ කියන්නකෝ. කරන්නේ? දැන් කෝක? මං කව දැම්ම ගෙදර එන්න එපා කියලා. මකට වෙලා ඉන්න කිව්වා. ගෙදර එන්න කියනවා. දැන් මගේ ඉඳන් ඔකව පොලිසියෙන් අල්ල ගත්තොත් එහෙම ඒකටත් මම දුවන්න එපා. තොරසෙට අනි මහත්තයා මොන හරි කරන්නකෝ. අම්මා බලලම් ඔක ගෙදර හිටියා නම් මම එකට නෝන්ඩි වෙන්න දෙන අපිට. ආ ඔය විලිමුදලාඩි ඔව් ඒක තමයි කතා කරේ. මාර ප්‍රශ්නයක් වුණේ අප්පා. මං ඒක හරියටම දන්නේ නෑ. මුන් මොනවා බීලා හිටියද මොනවා ගහලා හිටියද කියලා කියන්න බෑ. ඔව් මේ ඔව් හරියට ඒක මම මේ මම මොකක් හරි මේ පැත්තේ බලන්න මට කියනවා මේ තමුසේගේ මේ බෝට්ටුවක් ඉක්මනින්ම යන්නේ කවද්ද? මාස දෙකක් ඉවසන් ඉන්න බෑ මිනිස්සුයෝ. මිනිකම් බොරු කරන්න එපා. සතියේක සැලයක් එකක් යනවා කියලා මම දන්නවනේ මුදලාලි. ඌය කගේ මේ වගේ මගුලක් හින්දා තමයි මුකුත් කරගන්න බැරි. නැත්තම් මම ඉතින් නෑ එහාට ගියාට පස්සේ කරගන්න දේවල් මට කරගන්න පුළුවන්. ඒවා හරි ඒක ප්‍රශ්නයක් නෑ. මට කොහොමද කොල්ලා පන්නලා දෙනව ඌ? හරි හරි මේ ඔය ඉන්න එකේ කෙලීර දාලා හරි මොකද දානව ඇතුළට. මම දන්නවා තමුසේ මට ආදරේ කියලා. හරි හරි හොඳයි හොඳයි හොඳයි. රයිට් රයිට් මහත්තයා දැන් ඔය පුතාව රට යවන්න යන්නේ බෝට්ටුවෙන්ද? ඒ ළමයට බෝට්ටුවෙන් යන්න බැහැනේ. දැක්ක දෙද නාගදීප ගිහිල්ලා වමනේ ගියා. අනේ මහත්තයා නාගදීප යදී තම්සේ රවමනේ ගියේ නෑනේ. එහෙනම් කොල්ලව තියලා තම්සේ බෝට්ටු යනවා. ඔයි දැන්වත් මට ඕන විදිහට දේවල් කරන්න දෙනවා. උකුමාමේ දැක්ක මේ අපේ උන් කොටම කියන්න එපා. මම හරි කරලා දාන්න. අම්මට නම් කියන්න එපා. ඒ කියන්නේ පපුව බැරලා මැරෙයි. අඩෝ වටිනාකමන්නේ කෙහෙම් මල යකෝ ගෑණියෙකුයි ළමයෙකුයි ඉන්නව තරම් සම්පතක් මේ ලෝකෙ කොහෙවත් නෑ. ඔබ කියන්නේ මම වැඩ ඇරිලා හවස යනකොට ළමයි තුන් දෙනා ඉන්නව තාත්තා එනකම් බලන්න. ඈ ගෑණි ඉන්නව තමන්ගේ ස්වාමි පුරුෂයා එනකම් බලාගෙන. ඒක දකින්නකොට දවසේ මාංශය ඔක්කොම ඉවරයි. දැන් එතකොට ජන ජීව ඔබ ඔස්ට්‍රේලියාවේ යන්න ආවේ උදේ ඔස්ට්‍රේලියාව යනවා හවසට ආයි ගෙදර එනවා ආයි උදේට ඔස්ට්‍රේලියාව යනවා ආයි හවසට ගෙදර එනවා එහෙම ඩිල් එකක් ගන්නද? එහෙම එකක් නෑ ඉතින්. දවස් 21ක් අපි බෝට්ටුවේ ආවා. ඊට පස්සේ මෙහෙ හිටියා. ඕස්ට්‍රේලියාවෙන් බෝට්ටුවක් එන්නේත් නෑ. ආයි මාස 3කින් තමයි විල්සන් මුදලාලිගේ බෝට්ටුවක් මේකට එන්නේ. මාස 3යි අපේ ගෑණී තුන් මාසේ දානෙත් දීලා තියෙයි මං මාස 4කින් ගෙදර යනවා. මාස 4ට බඩ දිනවද බා?
මඩ නෑ නෑ මාස හතරට එච්චර පේන්නේ නෑ සාමාන්‍ය මාස පහ පැන්නම තමයි මඩ පේන්නේ හැබැයි මචං ඔය මුල් මාස ටිකේ තියෙනවා නේද උද්දට පරිස්සම් වෙන්න ඕන ඔබ කියන්නේ අපේ පළවෙනි බබා හම්බෙන්න ඉන්නකොට මචං මං කමනිට අඩිය තිබ්බව පවා මචං හිමිහිට ඒ තරම් පරිස්සම් කරගන්න ඕනේ මුල් ටිකේ ඔළු අවුල නැහැ කොහොම කියද්දි කොහ මමත් ආසාවෙන් ඉටි ගෝරක ළමෙක් කදලා එක මම තාත් කෙනෙක් වෙනවා. ඔය හැමදේම කරන්න ආසාවෙන් හිටියපා. ෂිට්. දැන් බලපන්. ගොඩ දැන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මාව වෙලා 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 ලංකාවට එනවා. එනකොට මචං බඩ ලොකු වෙනිපා. අර මීෂා එලවලා දායිපා. ආතක් පාතක් නැතුව අනිත් ඒ කියන්නේ අනාද වෙනවා. ෂිට්. ජාති බලන්න.